සුන්දරත්වය විඳින්න සුන්දරත්වය දකින්න අපි හැමෝම ආසයි. ඉතින් අදත් පුංචිතිරය හරහ ඔගුල් බලාගෙන ඇති ගර්ල්සොන්ලි තුළින් අද මොනොද ඔබට දකින්න විඳින්න ලැබෙන්නේ කියලා. ඉතින් අදත් අපි ලස්සන සුන්දර මනාලියක් හැඩගන්වගෙනාව මේ ගැන විශේෂයෙන්ම කියන්න ඕනි. ගර්ල්සොන්ලි තුළින් අපි හැමදාමත් ඔබට ඉදිරිපත් කරන්නේ නවීන විලාසිතා. ඉතින් අදත් මම හසිනිව හැඩගන්වගෙනාව ගොයිනවේ විලාසිතාවක් ආකාරයට ඉතාමත් විචිත්‍රවත් ඇඳුමකින්. මේ ගොයිනවේ විලාසිතාව ටිකක් උස සිහින් සිරුරක් තියෙන යුවතියකට සුදුසු ආකාරයට තමයි අපි කරලා තියෙන්නේ. මේ ඇඳුම් විලාසිතාවේ විශේෂම දේ තමයි මේක තමන්ගේ සිතැඟි පරිදි වෙනස් කරගන්න හැකියාව තියෙනවා. හසිනි කියන්නේ ටිකක් උසින් වැඩි නිරූපිකාවක්. ඉතින් ඇයගේ සිරුරේ හැඩයට මම හිතුව මේක ඉතාමත් උචිතයි කියලා. ඒකට හේතුව තමයි ඇයගේ ඇඟේ උස ප්‍රමාණය සාමාන්‍ය නිරූපිකාවකට වඩා ටිකක් වැඩි. මේක වෙස්ටර්න් ෆ්‍රොක් එකක්. ඒකට හේතුව තමයි මේ හැම කෙනෙක්ම ගවුමක් නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ පහළ කොටස ඉතාමත් පිම්බුණු එහෙම ඇඳුමක්. නමුත් හසිනිගේ මේ ඇඳුම ටිකක් වෙනස්, පොඩ්ඩක් විනිවිද පේන ප්‍රමාණය වැඩි. ඒකට හේතුව තමයි නිරූපිකාවකට කරපු නිසා මම පොඩ්ඩක් ඒක එලිගන් ලුක් එකකට තමයි කරලා තියෙන්නේ. ඒකේ විශේෂයෙන්ම ඇඳුමේ වර්ණය සංකල්පණය ගැන කතා කරන්න ඕනේ. මැජෙන්ටා වර්ණය සහ සුදු වර්ණය තමයි එකතු කරලා තියෙන්නේ. ඒකට හේතුව මේ මැජෙන්ටා වර්ණය උඩ සුදු වර්ණයෙන් මේ වැඩ දැම්මුවාම ඒක හොඳට එළියට පේනවා. ඒ නිසා තමයි මම මේ දේ කරේ. ඉතින් මේ ඇඳුම පොඩ්ඩක් අත් නැති ඉදිරිපසින් ටිකක් ගැඹුරට ඕපන් කරලා තියෙන ඇඳුමක්. මේකේ උස තියෙන්නේ උස කොටස තමන්ගේ කලව ළඟට පමණයි. එතන ඉඳලා දණහිස දක්වා තියෙන්නේ නෙට් මෙටීරියල් එකක්. නැවතත් එතන ඉඳලා යාර 6ක පමණ ප්‍රමාණයෙන් යුතු ෆ්ලෙයාඩ් ස්කර්ට් එකක් තමයි එකතු කරලා තියෙන්නේ. මේක හැම කෙනෙකුටම උචිත නොවෙන්න පුළුවන්. නමුත් උස සිරුරක් තියෙන සිහින් සිරුරක් තියෙන ඕනෑම කෙනෙකුට මෙවැනි විලාසිතාවකින් හැඩවෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් කරවටට සහ ඉන කොටස කියන සම්පූර්ණ ඒරියා එකව මම වයිට් කියන සුදු වර්ණයෙන් වර්ක් කරලා තිනවා. ඒකට මල්ටි කලර් පාවිච්චි කරලා තින ස්ටෝන් එකක්. ඒකට හේතුව තමයි පොඩ්ඩක් මේකේ රාත්‍රියකට නම් ටිකක් වැඩිපුර එළිය දෙන්න ඕන නිසා, දිස්නේ දෙන්න ඕන නිසා. මේ ඇඳුමත් එක්ක නිතරම අපි සැලකිලිමත් වෙන්න ඕනේ හිසකෙස් විලාසිතාව සහ ආභරණ. හේතුව තමයි මේ ඇඳුම මැජෙන්ටා කලර් එකකින්ද ටිකක් කන්ට්‍රාස්ට් හොඳට ඇහැට පේන වර්ණය. ඒ වගේමයි අපි මේකප් එකක් කිරීමේ සහ ටෙස් කලඹ සකස් කිරීමේ දිසා ඒ සඳහා පාවිච්චි කරන ආභරණ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මෙතනදී මේ හිසකෙස් විලාසිතාවට මම පාවිච්චි කරා ක්‍රවුන් එකක්. ඒ ක්‍රවුන් එකක් පාවිච්චි කරන්න හේතුව මේ පහළ කොටසේ සුදු වර්ණයෙන් වැඩ දාලා තියෙන කොටසට මම මල්ටි කලර් ස්ටෝන් එකක් පාවිච්චි කරලා තිනා. ඒ වර්ණයත් එක්ක ගොයිනවේ විලාසිතාවක් නිසා ඉක්මනින් අපිට මේ උඩ රට මනාලියක් හෝ පහත රට මනාලියක් ඉක්මනින් චේන්ජ් කරන්න ඕන නම් මෙවැනි දෙයකට අපිට යන්න පුළුවන්. ඒක නිසා තමයි ලෝ හෙයා ස්ටයිල් එකකට ක්‍රවුන් එකක් පාවිච්චි කරලා පුංචි හැංගින් ඉයරින්ග්ස් දෙකක් මම මේකට පාවිච්චි කරේ. සාමාන්‍ය මේ ඇඳුම් විලාසිතාව කරනකොට සිරුරේ උස අනිවාර්යයෙන්ම බලපානවා. මොකද පහළ කොටස ඉතාමත් බර කොටසක්. මොකද යාර 6ක මෙටීරියල්ස් තියෙනවා. ඒකේ හෙවි මෙටීරියල් එකක් පල්ලෙහා කොටසට මම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිය ඇඳුමක් නිතරම දරා ගැනීමේ හොඳ ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ මේක හෝල් කරගෙන ඉන්න පුළුවන් බොඩි ස්ට්‍රක්චර් එකක් තියෙන කෙනෙක් තමයි මෙවැනි ඇඳුමක් අඳින්න ඕනේ. බටහිර පන්නේට
හැඩගු මනාලියක් නිසා මෙතනදී මම ලිප්ස්ටික් එක විතරක් පොඩ්ඩක් චේන්ජ් කරා පොඩ්ඩක් බ්‍රයිට් කරා හේතුව තමයි මේ ඇඳුමේ වර්ණයත් එක්ක මැජෙන්ටා කලර් එක ගියොත් ලස්සනයි කියලා මම හිතන නිසා ඒකම මේ මේකප් එකේදී ඇස් සාමාන්‍යයෙන් උදේ මනාලියක් හැඩගැන්විලා ඉන්න මනාලියකට තමයි අපි ගොිනීමේ විලාසිතාව මාරු කරන්නේ. ඉතින් එතනදී මේ ඇස් සහ මේ මේකප් එක සාමාන්‍යයෙන් අපි කරලා තියෙන්නේ උදේ. නමුත් ඒකේ රීටච් එකක් තමයි කරන්නේ. නමුත් මෙතනදී මම ඇස් දෙක සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් වෙනස් කරනවා. ඒකට හේතුව තමයි මේ ඇඳුමත් එක්ක පොඩ්ඩක් එලිගන්ට් ලුක් එකක් එන්න ඕනේ කියලා හිතුණා. මට මේකප් එකෙත් පොඩ්ඩක් ඇස් එහෙම ෂාප් කරලා ගන්න ඕන නිසා පොඩ්ඩක් ඩාර්ක් කරලා තමයි මේ මේකප් එක කරලා තියෙන්නේ, විශේෂයෙන්ම අයි මේකප් එක. මේ හැම දෙයකම සාරාංශයක් විදිහට ඕගොල්ලොන්ට අපි ඉදිරිපත් කරන්නේ ඔබගේ ජීවිතයේ ඔබගේ ඉදිරි මංගල දිනයට තමන්ට සුදුසු ආකාරයට තමන්ගේ සිරුරේ හැඩයට තමන්ගේ ස්වරූපයට ගැළපෙන ආකාරයට මේ නිර්මාණවල එකතුවක් ළඟා කරගන්න. මේ නිර්මාණයම නොවෙන්න පුළුවන්. නමුත් තමන්ට සුදුසු දේවල් මේන් ළඟා කරගන්න Girls Only එක හැමදාම රැඳී සිටින ඉදිරියේදීත් මෙවැනිම අලුත් නිර්මාණයකින් අපි හමු වෙමු.